Hello, Mr. Uduvena. Hello, hello. Uga kaalige dakke. Mukada issarawage me patta noyenne. Oh, noyekut karadarune dannadda pawuge dawasa. Itwedi podi badiya maruwaka thadala thuna pawuge kaale. Meken break yatta rat himata ne. Abdiyene. Oya eka eka goda weddungen behet karanne nathuwa honda specialist kenek kanan karala balannako. Mama, I think how that single bed told in a kemati. I think got the bed ticket you're a light. Why is it an got up in no hidden little rogue head in name is to do an natural? Come on the putag business cardi. Ha, many a business sort of gaja happen. Under the garaganino. A pay car a gila name is a silla then. A put a thin thing with Taruna in Egulang Hapan Kapen and the Dadilla Balagan in the කොහොමද දැනට දේශපාලන தත්තේ මහ චන්දෙකු ළඟයිනේ දේශපාලනය කියන්නේ මහ සූදුවක් නේ මිස්ටර් සිල්වා කාසියක් බිම වැටුනාම කොයි පැත්ත හරි පෙරලෙනවා වරප්‍රසාද තියෙන මිනිහා තියෙන වරප්‍රසාද රැක ගන්න හදනවා වරප්‍රසාද නැති මිනිහා නැති වරප්‍රසාද ඇති කර ගන්න හදනවා ඔය කවුරු කළත් ඔය ඩිංගනේ මිස්ටර් සිල්වා කරන්නේ අපි හම්බ කරගත්තොත් අපි කෑවා ඔය කවුරු ආවත් අපට එකයි මම එන්න මිසසිල ගිල්ල සියෝ හොඳයි මට පලක් වුණා යෝ සරියෝ How do you get it? Doctor's lunch, yeah. So anything after say I hand it over for a sanker and rim. Mahakarumalida? A paper and paravan and cart to a ඉතින් අපේ කාටවත් තිබුණ එකක් ඈ මේ ටිකේ දරුවට ඇහ ගහගෙන ඉඳ වෙනවා දැන් ඉතින් ওই පන්ති ගිය ඇති තුන්සරේද කොට විභාගය ගත්තනේ තුන්සරේම ෆේල් නේ කොච්චර ගියත් ඉතින් ඔච්චර තමයි ඔන්න ওই පන්ති යෑම නවත්තලා ඇවිල්ලා සාප්පු වැඩවලට ටිකක් උදව් වෙන්න කියන්නේ ඔන්නෝහි මේ ටිකෙත් යන පන්තියකට ගියාවි. දරුවගේ හිත මේ දවස්වල ටිකක් සන්තෝෂෙන් තියන් දුන්න. මොකද වස්නායක? සර්, අද නෝනාවෙක් කෙනෙක් බදුනට වාහනයක් අරින්න ඕනේ. මට අමතක නෑ. මට උදේට මතක් වුණා. I was not. අපි කාර්ද නෝනා එක්කන් ඉන්න යවන්න. පෙරේරුම් නැහැ අවුස. මම මිනිහට එන්න කියලා පණිවිඩ උත්තරිය. එතකොට පෙරේරුගේ ලොරියට. එහෙම මොකක් හරි අදිසියක් වුණොත් අපි ඒක ගිරිකොරිසුන් නැගින් පිරිමා ගන්න. හොඳයි හොඳයි. තමසර හොඳ විදියට කරනවා. හොඳමයි. දැන් කීර්ද පෙරට එන්නේ කිව්වේ? මං කිව්වා උදේ 9 වෙනකොට මෙහාට එන්න කියලා. 9ට ඇවිල්ලා මදිනේ. එහාට කියලා කීයට යන්නේ? ආ.
මේ රුපියල් 1000 අරගෙන අවශ්‍ය ප්‍රමාණයට ඩීසල් ගහනවා. හොඳයි සර්. වැන්නේ කරන් යන්නේ කියනවා. මම යන්නේ කාර් එකේ. හොඳයි. බස් නායක ඩ්‍රයිවර් උන්නහට කියන්න වැඩිපුර හයියෙන් එලවන්න එපයි කියලා. නෝනා බයයි හයියෙන් ගියොත්. පෙරේර උන්නා දන්නව නෝනාගේ පිළිවෙල. එදා නුවර පෙරහැර බල්ල යන ගමන්ට ගියත් පෙරේර උන්නාම තමයි සර්. වැන් එක ටිකක් හොදලා පිහදාලා සුද්ධ පවිත්‍ර කරලා ඩීසල් ටිකක් එහෙම ගහලා ගෙනත් තියෙනවා. හිටපු ගම මේ මලීලව ෂෙඩ් වල ඩීසල් නැති වෙනවා. හොඳයි සර්. හලෝ. ඔව්. ආ ඔව්. ඔව්. නෑ එතන තියෙනවා පර්චස් 10 බ්ලොක්ස් 10ක් තියෙනවා එතන. ඔව්. ආයිට එහෙන් තියෙන්නේ. ඔව්. එතන තියෙනවා පර්චස් 12 බ්ලොක් එකයි 10 බ්ලොක්ස් 3යි. ඔවන් එහෙම තියෙන්නේ. ඔව් ඉතින් පාර අයිනට වෙන ටිකක් ගන්න සැරයි. නෑ නෑ පිටිපස්සට වෙන ගන්න අඩුයි. ඔව්. හා හා මං කියන්න මට තව මිනිත්තු 40කින් විතර කෝල් එකක් දෙන්න ඔෆිස් එකට ආ මං ඉන්න ඔෆිස් එකේ ආ ඕකේ ශ්‍රියෝ මොකද උඩන වාත්ද අද වාසිද නෑ සහෝදරයා අදත් පරාදයි කොහොමද ඔය ගියස් වැඩක් නෑ අදත් පරාද මේ සුමානෙම බඹරේ කරකුණේ අනිත් පැත්ත අපරාද රුපියල් 50 රුපියල් 50 රුපියල් 50ත් ගානත් සහෝදරයා මේ කාලේ ඇටි දැන් බලනකො මම අදත් රුපියල් 250ක් පරාද අදටත් එක්ක දවස් 21ක් පරාදයි ඒ වුණාට බලනකො මං කිසිම හිතේ දුකක් කනගාටුවක් නැතුයි ආතේ මොකට දුක් වෙනවද ලක්ෂපති බුදුක් කියන්නේ ඉතින් ඔයගේ ආරක්ෂාවට මොනවද මහත්තයා දෙන අඩුපාඩු දවසට රුපියල් 50 කියන එකකින් මාත්‍යාට සුළු ගාණක් වෙන්නේ යන් යන් හිතේ දුක යන්නත් එක තේ කබ්බමු යන් जगत में මොකද කරන්නේ හවස ප්‍රෝග්‍රෑම් එකට මොනව කරන්නද කියලා අහන්නේ යනවා මිස ඔයාලට පිස්සුද මේ අපේ කබල් වෑන් එක කියන්න පුළුවන් ද ඔච්චර ලොකු උත්සවයකට මොනව කරන්නද මොනව යන්නද එතකොට ඔයා මං යන්නේ කොහොමද ජගත් මෙච්චර මේ අසනීප ළමෙක් ගෙදර දාලා මේකටත් रत्नपुरे ඇයි එහෙම කියන්නේ අපිට ඉස්සරහට හදිසි රෝලක් ගහ ගන්න වුණොත් ඔය මිනිස්සු අපිට ඕන වෙනවා දැන් මම මේ නඩුව කියලා ආර්ථික අතින් වැටිලා ඉන්න විදිහ ඔය මිනිස්සු දන්නවා මම නැත්තටම නැති වුණා කියලා ඔය මිනිස්සු දැනගත්තොත් හදිසියට අපිට ණයක්වත් ඉල්ල ගන්න බැරි වෙනවා ඒක අඳ ඇහැට කනට පේන ජැන්ඩියට ඇඳලා යන්න ඕනේ එතකොටනේ පිළිගනිල්ල ඔය බොරු මවාපෑම ඕනේ නැහැ ජගත් Tamanta තියෙන වෑන් එකේ යන්න අපේ කබල වුණත් අපිට හොඳයි මන් දැන් ඔයාට වතාවක් සුද්ධ සිංහලෙන් කිව්වනේ අපේ මේ වාහනේ යන්න බැරි හිටිය යන්න බැරි නම් නොගින් ඉන්න මට මොකද
කොහොමද නොගිහිල්ලා ඉන්නේ? සාප්පුවට ඇවිල්ලා කාඩ් එක අතටම දීලා දෙතුන් වතාවක් කියලා ගියා කොහොම හරි ඇවිල්ලා යන්න කියලා. ඔය වටින කියන වාහන ආස්සේ අපේ මේ ලදරම ගහලා තිබ්බහම මොකද්ද අපේ තත්වේ? උඩුවන බිල්ඩර්ස් උඩුවන ට්‍රේඩර්ස් අයිතිකාරයාගේ නංගි බැඳ මිනිහාගේ වාහනේ. කාටවත් දොස් කියලා වැඩක් නැහැ. දැන් මට මොකද කරන්නයි කියන්නේ? දැන් තියෙන්නේ කාගෙන් හරි වාහනයක් ඉල්ලගන්න එක. ගමනේ වැදගත්කම තියෙන්නේ අපිටනේ. මේ හදිස්සියේ කවුද අපිට වාහන දෙන්නේ? ඇයි අයියගේ වාහනයක් ඉල්ලගන්න බැරි වෙයිද? සේල් එකේ විකුණන්න ගෙනල්ලා තියෙන වාහන ඉල්ලන්නේ කොහොඳ මදි. ඉල්ලුවට කමක් නැහැ. හදිස්සියට වාහනයක් ඉල්ලන එකේ මොකද්ද තියෙන වැරද්ද? ඇයි ඔයා නොදන්නවා වගේ කතා කරන්නේ? සේල් එකේ ඔක්කොම තියෙන්නේ unregistered වාහන. අයියවත් අයියගේ උමනාවට එහෙම එකක් පාවිච්චි කරන්නේ. එහෙම එකක් අපි ඉල්ලන්නේ කොහොමද මදි? නේ මෙතන ඉඳන් අංජනන් එලි බල බල ඉඳලා හරියන්නේ නැහැ. යනවා. ගිහිල්ලා ඉල්ලනවා. වාහනය පැජරෝ එක දවස් දෙකකට. මේ වෙලාවට නම් සහෝදරකම් මොකටද? මගේ සහෝදරයා තමයි මේ ටිකවත් කෙරුවේ. මගේ කාට පිං සිද්ධ වෙන්නේ අන්තන් හිරේ විලංගු වෙන උදා බේරගත්තා. නැත්තම් මෙලහකටත් මහවුළු ගෙදර. තවත් මගේ උන්ටම කරදර කරන්නයි කල්පනා. කෙල්ලගේ අසනීප තත්ත්වේ ගෙදර තත්ත්වේ මුකුත් මතක නැහැ. ජීවනකම බොණ්ඩ පුළුවන්නේ. මගේ කර්මයට මං තමසෙව කසාද බැඳා. මගේ අම්මලා තාත්තලාට හෙන ගහන්න ඕනේ මේ කරපු අපරාධෙට. නරකක් නම් වෙන්නේ නැහැ. ඒක මට ඉරහඳ වගේ විශ්වාසයි. හැබැයි ඉතින් මාස 3-4ක් යනකොට විශ්වාස හරියට. ඔය ඉතින් කස්ටමර්ස් අ පුරුදු වෙනකල් ටිකක් අමාරුයි. කොයි බිස්නස් එකක් මුලදී පාඩුවට නේ ගෙනියන්න වෙන්නේ. ඔව්. මිසස් බ්‍රීඩිස් හොඳට බිස්නස් කරන දන්න පාඩ. හොඳ බලපුරුද්දක් තියනවා වගේ. කියන්න තරම් දක්ෂකමක් බලපුරුද්දක් නැහැ. ඒත් අපේ පුතා නිතරම ගෙදරදී කතා කරේ බිස්නස් ගැනමනේ. ආ. व्यापार के अम्मा के मैं सलून पटांग නිකන් කාලේ නාස්ති කරනවා කියන එක මහ පෞකාර වැඩක්. මගේ පාළුවටයි මේක දාගත්තේ. ආ එතකොට මහත්ය ඩිවෝස්. දැන් අවුරුදු 15ක් විතර වෙනවා. මේක හොඳ දිල ගඩ තියෙනවා. පිටිපස්ස පැත්තේ කෑම කන කාමර. ටොයිලට්, බාත්รูම්, තාත්තගේ මොනාද මේකට දා ඕනේ. මම හිතාගෙන හිටියේ මේක වැඩි ගානකට දෙන්න කියලා. තවම ඉතින් පටන් ගත විතරයිනේ. බිස්නස් ජය වුණොත් අපි බලමු. අපෝයේ බා. මම ඊළඟට කිව්වේ බදුප්පේ සඳහන් යා දෙන්න ගන්න ගිහුවාම හොඳට ප්‍රෝම නැහැ. දැන් මිසස් බීට තනියම ඉන්නේ කොතනපන්? තව කෙනෙකුට පඩි ගෙවන්න තරම් තවම ආදායමක් නැහැනේ. වැඩ වැඩි නෝට කවුරු හරි ගෑනලා මේක හොයා ගන්නවා. මං
හිතුව අයියා පේන්නේ නැත්තේ කොහටවත් ගිහිල්ලා දෙක. යාන්තම් දෙනුයි දවල්ට බත් ටිකක් කෑවේ. දැන්? ඔව්. හතරත් පහ වෙලා. කෑමට බීමට මම කාලසටහනේ වෙලාවක් නැති බව නංගිට අමතකුණාද? ඔව් ඔක්කොම වෙනස් වෙනවා අයියට ලෙඩක් හැදිච්ච දාන. මේ ටිකේ චිත්‍රත් ගෙදර නැති එකේ. මට පණිවිඩයක් එවුවා නම් මං අයියට කෑම එකක් එවනවා. මං දන්නවනේ අයියාගේ කෑම වටවරු. මොකටද කාටවත් කරදර කරන්නේ? බස් නායක හදලා දෙන දෙයක් ඔන්නෝහි කෑවා. නංගි මේ පැත්තේ ආවේ ගෙදර මුකුත් කලබලයක්ද? නැහැ. මං ආවේ අයියාගෙන් පොඩි උදව්වක් ඉල්ලගන්න. උදව්ව? මොකක්ද? මට අයියාගෙන් අලුත් වාහනයක් ඕනේ කරනවා අද හවසට. පාටි එකකට. එතකොට තමුසෙලගේ වාහනේ? ඒක පරණයි. ඒ වගේ තැනකට අපේ එක හරියන්නේ නැහැ. මිනිස්ටර්ස්ලායි, ජගත්ගේ මැනික් බිස්නස් කරන යාළුවෝයි, අපේ හිතවත් අය ඔක්කොම එන්නේ. ඒ වගේ තැනකට ඉතින් අපේ වාහනේ ගියොත්. මේ 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 මගෙත් එක්ක තරහ වෙන්න එපා. මගෙන් වාහනේ ඉල්ලන්නත් එපා. මං ඒව කාටවත් දෙන්නෙත් නැහැ. අඩුම ගාන ඒව මංවත් පාවිච්චි කරන්නේ නැහැ. මන් තාමත් මගේ ගමන් බිමන් ඔක්කොම යන්නේ මගේ පරණ වාහනේ. ඒකේ ගියයි කියලා මගේ තත්ත්වෙට නම්බුවට තාම කිසිම කැලලක් සිද්ධ වෙලා නැහැ. මං ඒක නොදන්නව නෙමෙයි. මං ආවට ගියට අයියාගෙන් වාහනේ ඉල්ලලා තියෙනවා. මේ අවස්ථාව මට වැදගත්. අනිත් එක අපේ කබලේ ගියොතින් අයියාගේ නමටත් හොඳ නැහැ. වාහනේ මිනිස්සු මයින් කාලේ පහවුණ දැන්වත් ටිකක් මොලේ කල්පනා කරලා වැඩ කරනවා. මේ හැම දෙයක්ම හරි හම්බ කරගන්න දුක් විඳේ මම. මට ඒකයි රිදෙන්නේ. බොහොම අගේ සහෝදර කමටත් වඩා අයියට ලොකු වුණා මේ හිත් පිටැඳියා කොට කොටවලනේ. ඇයි මන් තමුසෙට සලකලා නැද්ද? තමුසෙල දැන් ඔය වැටලා ඉන්න ගේ අරන් දුන්නේ කවුද? දැන් කබලක් වුණාට උඹලට අලුත් පිටෝ ඒ වාහනේ අරන් දුන්නේ කවුද? මේ මිනිහා හිරේ විලංගු වැටලා දඟලනකොට පොලිසි ගාන උසාවි ගාන රස්තිය අදුලා මිනිහට ඇප දීලා ආපහු බේරා දුන්නේ කවුද? ඔබලා තවත් මට මොනවද කරන්නයි කියන්නේ? ඒ බොමු තරකද? මට ඇති. මම දැන් ඇති වෙනවා. තව ටිකක් බීපුවා මොකද වෙන්නේ? අපි බොහොම කලාතුරකින් නෙමෙන ගෑන්නේ. දැන් අපි අවුරුදු ගියේද මොන ගෑන්නේ? මම කාලයක් නොබියුම් හිටියා. මම දන්නවා තමසේ කාලයක් බිව්වා සෑහෙන්න. මතකද ගජසිංහ මහත්තයා රට යන දවසේ? ඒ වුණාට මට ඇති. මිස්ටර් උඩුවන ඇත්තට මොකද බවුලට සිද්ධ වුණේ? මමයි පවුලයි දෙපැත්තට උනේ. ඩිවෝස්ද? ආ. හමුදා වෙටේ මගේ පුතා බිම් බෝම්බයකට වුණා. අවෙලා නැතුණා. එයාගේ පවුලයි දරුවයි දැන් මගේ ගෙදර තමයි ඉන්නේ. දෙවෙනි පුතා දක්ෂ ව්‍යාපාරිකයෙක් නේද? උඩුවන බිල්ඩර්ස්, උඩුවන ට්‍රේඩර්ස්. ඔව්, මට එකම දුවයි. එයා බැඳලා. මිනිහා මැණික්කාරී. දැන් ස්පෙයාර් පාට් කඩේ දාගෙන ඉන්නවා. දුවටත් හොඳට ජයයි. එතකොට මිස්ටර් උඩුවන නෝන කොහෙද? බියට්‍රිස් දැන් සැලූන් එකක් දාලා. එයාට හොඳට ජයයි. තමුසේ ඒ අතින් හරි වාසනාවන්තයි. තමුසේ ළමයි හොඳට ජයට ජීවත් වෙනවානේ. මගෙත් එක ළමයෙක් හරි ජීවත් වෙලා හිටියනම් හොඳයි කියලා මට නිතරම හිතෙනවා. තමුසේ පුතු දෙන්නම නැති වුණා නේද? දෙන්න දෙසරකට නැති වුණේ. මම එපා කියද්දිමයි හමුදාවට බැඳුනේ. දරුවෝ කියන අය නැතුව ගියාම දුකයි. ඉන්නකොට අද මව්පියන්ට හරිම කරදරයි. බලපුවම දෙකම එකයි.